ඝන යවන පීච තුල බහුලව තිබෙනා ඩයිසැකරයිඩය මොල්ටෝස් මොල්ටෝස් පිෂ්ඨය ජල විච්ඡේදනයේ අතරමැදි ඵලයයි මොල්ටෝස් මොල්ටෝස් සුදු රතු සීනි තුල තිබෙන්නේ සුක්‍රෝස් සුක්‍රෝස් පිට තුල තිබෙන්නේ සුක්‍රෝස් ප්‍රෝයමී අයුෂයේ තිබෙන්නේ සුක්‍රෝස් සුක්‍රෝස් කිරි තුල තිබෙනා ශාක තුල හමු නොවනා පැණි රසයක් නැති එකම ඩයිසැකරයිඩය වන්නේ lactose lactose monosaccharide anurasa bahu avayavikaranayen hataganne polysaccharide 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 jalavichchedanayen monosaccharide anurasak hataganne hataganne hodai oba e dakke jeevai rasayanika padanama thunwini paadame geethaya etakota oba dakka carbohydrate wala tanum meka kiyenne monosaccharide saralama sini wargaye oba dannawa monosaccharide කාබෝහයිඩ්‍රේට් අපි ප්‍රධාන කොටස් තුනකට බෙදුවනේ කොහොමද පුතේ? මොනෝසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. දැනුමුතුමාමටත් මතක ඇති කාබෝහයිඩ්‍රේට් වර්ග තුන මොකක්ද දැනුමුතුමාමේ? ආ මං හිතන්නේ තාම වැදගත් දෙයක් තමයි කිව්වේ. දැන් මොනෝසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. ඒලා හැදුණු පොලිසැකරයිඩ්. ඔව්. දැනුමුතුමාමටත් මතකයි කාබෝහයිඩ්‍රේට් වර්ග තුන මොනෝසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. කාබෝහයිඩ්‍රේට් වල තැනුම් එකකේ වෙන්නේ මොකද්ද පුතේ එතකොට? මොනෝසැකරයිඩ්. මොනෝසැකරයිඩ් අණු දෙකක් එකට එකතු වෙලා හැදෙනවා ඩයිසැකරයිඩ් අණුවක් සහ ජල අණුවක්. ඔබ දන්නවා ප්‍රධාන වශයෙන් මොනෝසැකරයිඩ් වල ප්‍රධාන ලක්ෂණ තුනක් තිබ්බා දල වශයෙන්. මොනවද? ජලය තුල දියවෙනවා පැණි රසයි ස්ඵටික රූපී ස්වරූපයක් තියෙනවා. හැබැයි පැණි රසයක් නැති එකම එක මොනෝසැකරයිඩයක් උත් උදාහරණයකට ඉගෙන ගත්තා. ගැලැක්ටෝස්. එතකොට එහෙමනම් කාබෝහයිඩ්‍රේට් වල තැනුම් එකකේ තමා මොකද්ද? මොනෝසැකරයිඩ්. මොනෝසැකරයිඩ් අණු දෙකක් එකට එකතු වෙලා හැදෙනවා ඩයිසැකරයිඩ් අණුවක් සහ ජල අණුවක් හටගන්නවා. ඩයිසැකරයිඩ් අණුවක් සහ ජල අණුවක් හටගන්නවා. එතකොට දැන් ඩයිසැකරයිඩ් අණු දැන් ඔබ දන්නවා මොනෝසැකරයිඩ් අණු වර්ග තුනක් ඔබ දන්නවනේ. උදාහරණ මොනවද? ග්ලූකෝස්, ෆෘක්ටෝස් සහ ගැලැක්ටෝස්. ග්ලූකෝස්, ෆෘක්ටෝස් සහ ගැලැක්ටෝස්. දැන් මේ ඩයිසැකරයිඩ් අණු වර්ග තුනකට උදාහරණ ඔබට ඉගෙන ගන්න තියෙනවා පුතේ. ග්ලූකෝස් දන ග්ලූකෝස් හැදෙනවා මොල්ටෝස් සහ ජලයේ හැදෙනවා. ග්ලූකෝස් දන ග්ලූකෝස් හැදෙන්නේ මොනවද? මොල්ටෝස් සහ ජලයේ හැට ගන්නවා. ග්ලූකෝස් දන ග්ලූකෝස්, මොල්ටෝස් සහ ජලය. එතකොට මේ බලන්න ග්ලූකෝස් දන ෆෘක්ටෝස් හැදෙනවා සුක්‍රෝස් සහ ජලය. ග්ලූකෝස් දන ෆෘක්ටෝස් හැදෙනවා මොනවද? සුක්‍රෝස් සහ ජලය හට ගන්නවා. ග්ලූකෝස් දන ගැලැක්ටෝස් හැදෙනවා ලැක්ටෝස් සහ ජලය. යමාවේ. ඔව් ඔව් දැනමුතු මාමේ. මේ හරි අපූර්ව දෙයක් මේ සුක්‍රෝස් කියලා කියන්නේ මේ අපි ඔය හරියටම හරි දැනමුතුමා මේ. අපි කෑමට ගන්න සීනි මේ උක්සීනි තමයි සුක්‍රෝස් කියලා කියන්නේ. නැත්තම් උක්සීනි තියෙනවා, බීට් සීනි තියෙනවා. මේවා තුල තියෙන සුක්‍රෝස්. ඒතර සුක්‍රෝස් හැදෙන්නේ කොහොමද පුතේ? ග්ලූකෝස් දන ෆෘක්ටෝස්. ග්ලූකෝස් දන ෆෘක්ටෝස්, ග්ලූකෝස් අණුකේ ෆෘක්ටෝස් අණුකේ එකතු වුණාම හැදෙනව මොනවද? සුක්‍රෝස් අණුවක් සහ ජල අණුවක් හට ගන්නවා. බලන්න දැනමුතු මාමට ඒක හොඳට මතක තිබ්බා තාමත්. දැන් ඉස්කෝලේ ගිහිල්ලා කොච්චර කල්ද? ඒත් මතක තිබ්බා. බලන්න පුතේ මේ අපි කෑමට ගන්න සීනි
උක්සීනි බීට්සීනි දෙවර්ගයක් දල වශයෙන් උදාහරණ ගත්තේ. මේ කෑමට ගන්න මේ උක්සීනි කියන්නේ මොනවද? සුක්‍රෝස්. එතකොට ග්ලූකෝස් දන ග්ලූකෝස් හැදෙනවා මෝල්ටෝස්. ග්ලූකෝස් අණුවක් දන ග්ලූකෝස් අණුවක් හැදෙනවා මෝල්ටෝස් අණුවක් සහ ජල අණුවක් හටගන්නවා. දැන් ඔය විශේෂයෙන් මෝල්ට් බාරලි බීජ තුල පරෝහණය වෙන බීජ තුල හටගන්නව මොනවද? මෝල්ට්. එතකොට මේ මෝල්ටෝස් මෝල්ටෝස් එතකොට ග්ලූකෝස් දන ග්ලූකෝස් මොනවද හැදෙන්නේ? මෝල්ටෝස් අණුවක් සහ ජල අණුවක් හටගන්නවා. එතකොට පුතේ බලන්න දැන් මේ ඩයිසැකරයිඩ් අපි තව ඩයිසැකරයිඩ්යක් ඉගෙන ගන්න උදාහරණයකට ග්ලූකෝස් දන ගැලැක්ටෝස් හැදෙනව මොනවද? ලැක්ටෝස්. හැබැයි ලැක්ටෝස් තියෙන්නේ ශාක තුල නෙවෙයි පුතේ, සත්ව කිරි තුල. සත්ව කිරි තුල තියෙන මේ සීනි වර්ගය වෙන්නේ මොකද්ද? ලැක්ටෝස්. හැබැයි ලැක්ටෝස් පැණි රසයිද? සීනි වර්ගයක් වුණාට පැණි රස නැති එකමික ඩයිසැකරයිඩ් කියලා ඔයාලා ඉගෙන ගන්න මොකද්ද පුතේ? ලැක්ටෝස්. ලැක්ටෝස්. එතන බලන්න එහෙනම් ඩයිසැකරයිඩ් වල ප්‍රධාන ලක්ෂණ තුනක් මොනවද? ජලය තුල දිය වෙනවා. ඇයි? ඔක්සීනි ජලය දිය වෙන්නේ නැද්ද? දිය වෙනවා. ජලය තුල දිය වෙනවා. පැණි රසයි. ස්පටික රූපී ස්වරූපයක් තියෙනවා. ඒ ලක්ෂණ තුනම මොන සැකරයිඩ් වලටත් තිබ්බ නේද? මොනවද? ජලය තුල දිය වෙනවා, පැණි රසයි, ස්පටික රූපී ස්වරූපයක් ගන්නවා. එතකොට එහෙනම් ග්ලූකෝස් අණුවක් ග්ලූකෝස් අණුවක් දන ග්ලූකෝස් අණුවක් එකට එකතුනම හැදෙන්නේ මොනවද? මෝල්ටෝස් අණුවක් සහ ජල අණුවක් හටගන්නවා. එතකොට ඔයාල දන්නව පරෝහණය වෙන බීජ තුල බහුලව තියෙනවා මේ මෝල්ටෝස්. ඒ විතරක් නෙමෙයි ග්ලූකෝස් අණු රාශියක් බහු අවයවීකරණය වෙලා හැදෙනවා කියලා අපි ඉගෙන ගන්නවා පිෂ්ඨය කියන පොලිසැකරයිඩේ. අපි ඉගෙන ගන්නවා පොලිසැකරයිඩ යටතේදී. එතකොට පිෂ්ඨයේ ජීර්ණය වීමේදී අතරමැදි ඵලයේ විදිහට හැදෙන මෝල්ටෝස්. එතකොට පිෂ්ඨයේ තුල තියෙන ග්ලූකෝස් අණු රාශියක් එහෙම එකතු වෙනකොට ජල අණු ඉවත් වෙනවා. එතකොට මෙහෙනම් මේ ඩයිසැකරයිඩ් අණුවක් නැවත ජල අණුවක් එක පුතේ එකතු වෙනකොට මොනෝසැකරයිඩ් අණු දෙකක් හැදෙනවා. ඩයිසැකරයිඩ් අණුවක් නැවත ජල අණුවක් එකට එකතු වෙලා මොනෝසැකරයිඩ් අණු දෙකක් හැදෙන්නේ. ඒකට කියනවා ඩයිසැකරයිඩ් ජල විච්ඡේදනය වෙනවා කියලා කියනවා. එතකොට බලන්න පුතේ, ඒ දැන් මොනෝසැකරයිඩ් අණු දෙකක් එකට එකතු වෙලා ඩයිසැකරයිඩ් අණුවක් හැදෙනකොට ජල අණුවක් අයින් වෙනවා. ඊළඟට ජල අණුවක් නැවත ඩයිසැකරයිඩ් අණුවක් එකට එකතු වෙලා මොනෝසැකරයිඩ් අණු දෙකක් හැදෙනවා. එතකොට ග්ලූකෝස් අණුවක් දන ග්ලූකෝස් අණුවක් හැදෙනවා මෝල්ටෝස් අණුවක් සහ ජල අණුවක්. ඒ වගේම මෝල්ටෝස් අණුවක් ජල අණුවක් එකතු වෙලා නැවත ග්ලූකෝස් අණු දෙකක් හැදෙනවා. ග්ලූකෝස් අණු රාශියක් එකතු වෙලා පිෂ්ඨය හැදෙනවා. අපි ඉගෙන ගන්නවා පිෂ්ඨයේ ජීර්ණය වෙනකොට අතරමැදි ඵලයේ විදිහට හැදෙනවා මෝල්ටෝස්. ව්‍යාකරණතුමෝ මේ ඔව් අපේ දැනුමතුමා මේ ජල විච්ඡේදනය කියලා වචනයක් කියවුණා. ඔව් ඒක පොඩ්ඩක් පැහැදිලි කරොත් මේ ජල ඔව් දැනුමතුමා මේ ඔව් ජල විච්ඡේදනය වෙනකොට ඇත්තටම ජල අණුව විච්ඡේදනය වීමක් කැඩීමක් විච්ඡේදනයක් වෙන්නේ. හැබැයි පරමාණු කැඩෙන්නේ නැහැ. එතකොට හයිඩ්‍රජන් පරමාණුවයි OH පරමාණුවයි නැවත වෙන් වෙලා එතනදී ආපහු ජල විච්ඡේදනය වෙනකොට හැදෙනවා මොනවද? ඩයිසැකරයිඩ් අණුවක්. දැන් අපිට එතනදී බලන්න පුතේ, විශේෂයෙන්ම මතක් කරගන්න ග්ලූකෝස් අණු දෙකක් එකට එකතු වෙනකොට ග්ලූකෝස් අණු දෙකක් එකට එකතු වෙනකොට මෝල්ටෝස් අණුවක් සහ ජල අණුවක් හැදෙනවනේ. දැන් මේ ඩයිසැකරයිඩ් අණුවක් බලන්න, එතකොට දැන් ග්ලූකෝස් අණුවේ රසායනික සූත්‍රය C6H12O6 අණු දෙකක් එකට එකතු වුනොත් කෙලින්ම එකතු කරොත් මොකක්ද අණුක සූත්‍රය වෙන්නේ? C6යි එතන H12යිනේ. එතකොට හයිඩ්‍රජන් දැන් C6H12O6යිනේ. හැබැයි එතනදී හයිඩ්‍රජන් පරමාණු ගාන කීයද වෙන්නේ? වෙන්න ඕනේ හරිනම් 24නේ. හැබැයි 24 වෙන්නේ ජල අණුවක් අයින් වෙනවනේ. එතන ඔක්සිජන් නම් 6යි 6යි, එතන 12යිනේ. හැබැයි ජල අණුවක් අයින් කරන්න ඕනනේ. හයිඩ්‍රජන් 24ෙන් හයිඩ්‍රජන් දෙකක් ගියාම හයිඩ්‍රජන් 22ක් ඉතුරුයි. ඔක්සිජන් 12ෙන් දෙකක් අඩුනහම එතෙන් ජල sorry ඔක්සිජන් එක පරමාණුවක් අඩු වෙන්නේ. ඔක්සිජන් පරමාණු දෙකක් අඩු වෙනවද? නෑ, ජල අණුවක් H2Oනේ. H2O ජල අණුව. එතකොට බලන්න එහෙනම් ග්ලූකෝස් අණුවක් කියන්නේ C6H12O6යිනේ. එතකොට C6H12O6යි. දැන් තිරේ මත එකතු කරන්න දිස් වෙනවා තිරේ මත එක C6H12O6 එකතු කරාම මොකද්ද වෙන්නේ? කාබන් කීයද? කාබන් පරමාණු 12යි. හරිනම් හයිඩ්‍රජන් පරමාණු 24යි. ඔක්සිජන් පරමාණු 12යිනේ.
ඒකෙන් ජලානුවක් අයින් කරන්නකො. එතර හයිඩ්‍රජන් පරමාණු දෙකක් අඩු වෙනවා. දැන් හයිඩ්‍රජන් පරමාණු 22යි. එතර ඔක්සිජන් පරමාණු 12න් එකක් අඩු කරන්නකො. එතර කීයද? 11යි. එහෙනම් C12යි, හයිඩ්‍රජන් 22යි. එතකොට ඔක්සිජන් 11යි. ඩයිසැකරයිඩ් අණුවක් අපි මේ හැදුණු මෝල්ටෝස් අණුව. දැන් ආපහු ජලානුවක් H2O. ඒ ජලානුව එකතු වුණාම නැවත හැදෙනවා. ඇයි? C6යි H12යි O6 හැදෙන්න නම් අර ජලානුව ආපහු එකතු වෙන්න ඕනේ එතෙන්ට. ජලානුව විච්ඡේදනය වෙලා තමයි අතෙන්ට එකතු වෙන්නේ. ඒතර පැහැදිලිද? එහෙනම් එහෙමයි ජලානුවේ පරමාණු නැවත වෙන්වීමෙන් ආපහු ග්ලූකෝස් අණු දෙකක් හටගන්නේ දැනමුතුමාමේ. ආ, බොහොම වැදගත් කාර්යයක්. මං හිතන්නේ ඔය කියපු දේ අපේ මේ සාමාන්‍ය පෙළ දරුවන්ට විතරක් නෙවෙයි, උසස් පෙළ දරුවන්ටත් ප්‍රයෝජනවත් වේවි නේද? ඔව් ඔව් දැනමුතුමාමේ. මොකද දැන් බලන්න පුතේ, එතකොට මේ මොනොසැකරයිඩ් අණු දෙකක් එකට එකතු වෙලා ඩයිසැකරයිඩ් අණුවක් හැදෙනවා, ජල අණුවක් හැදෙනවා. නැවත ඩයිසැකරයිඩ් අණුවක් ජල විච්ඡේදනය වෙලා ආපහු හැදෙන්නේ. ජල විච්ඡේදන කොට ජල අණුව එකතු වෙනවනේ. ඒක විච්ඡේදනය වෙලා නැවත අපි දන්නවා ග්ලූකෝස් අණු දෙකක්, ඒ මොල්ටෝස් අණුවක් නම් ජල විච්ඡේදනය වුණොත්. ඒතර ග්ලූකෝස් දන ෆෘක්ටෝස් අණු දෙකක් එකට එක, ග්ලූකෝස් අණුවයි ෆෘක්ටෝස් අණුවයි එකට එකතුනහම මොනවද හැදෙන්නේ? සුක්‍රෝස් අණුවක් සහ ජල අණුවක්. සුක්‍රෝස් කියන්නේ ඔබ දන්නවා ඒතර ඔක්සීනි බීට් සීනි වල තියෙනවනේ. දැන් ඊට පස්සේ අපි දන්නවා ග්ලූකෝස් අණුවක් සහ ගැලැක්ටෝස් අණුවක් එකට එකතු වෙලා හැදෙනව මොනවද? ලැක්ටෝස් අණුවක් සහ ජල අණුවක් හටගන්නවා. එතකොට ඒ කියන්නේ කිරි සීනි. සාමාන්‍යයෙන් හොඳට මතක තියාගන්න පුතේ, එළ කිරි වල ලැක්ටෝස් ප්‍රතිශතය දල වශයෙන් 4%ත් 5%ත් අතර ප්‍රතිශතයක් වගේ තියෙනකොට මව් කිරි වල 6%ත් 7%ත් අතර ලැක්ටෝස් ප්‍රතිශතයක් තියෙනවා. එතකොට මව් කිරි වල ලැක්ටෝස් ප්‍රතිශතය එළ කිරි වල ලැක්ටෝස් ප්‍රතිශතයට වඩා වැඩි. හැබැයි අපි දන්නවා පැන් රසයක් නැති එකම එක ඩයිසැකරයිඩ් විදිහට ඔබ ඉගෙන ගන්නෙ මොකද්ද? ලැක්ටෝස්. පැන් රසයක් නැති එකම එක මොනෝසැකරයිඩ් විදිහට ඔබ ඉගෙන ගත්තෙ මොකද්ද? ගැලැක්ටෝස්. එතකොට එහෙනම් ඔබට පැහැදිලි දැන් මේ කාබෝහයිඩ්‍රේට් වල තැනුම එකක වෙන්නේ මොකද්ද පුතේ? කාබෝහයිඩ්‍රේට් වල තැනුම එකක වෙන්නේ මොනෝසැකරයිඩ්. මොනෝසැකරයිඩ් අණු දෙකක් එකට එකතු වෙලා ඊට පස්සේ ජල අණුවක් අයින් වෙනකොට හැදෙනවා ඩයිසැකරයිඩ් අණු. මොනෝසැකරයිඩ් අණු රාශියක් එකට එකතු වෙලා බහු අවයවීකරණය වෙලා හැදෙනවා මොනවද? පොලිසැකරයිඩ්. පොලි කියන්නේ බහු කියන එක. මොනෝ කියන්නේ එකයි, ඩයි කියන්නේ දෙකයි. මොනෝ ඩයි ට්‍රයි ටෙට්‍රා පෙන්ටා හෙක්සා හෙප්ටා ඔක්ටා නොනා ඩෙකා උන් ඩෙකා. ඔය විදිහට අපි ලතින් උපසර්ග යොදා ගත්තොත් ලතින් වලින් 1 2 3 4 5 6 7 8 9 10 එන්නේ. හැබැයි එතකොට ඩයි කියන්නේ දෙක. එහෙනම් සැකරයිඩ් සරල සීනි අණු දෙකක් එකට එකතු වෙලා ඩයි සැකරයිඩ් අණුවක් හැදෙනවා. මොනෝ සැකරයිඩ් එහෙනම් තනි සීනි අණු. එතකොට එහෙනම් මේ සීනි අණු ගොඩාක් එකට එකතු වෙලා පොලි සැකරයිඩ් හැදුනහම අපි ඉගෙන ගන්න ඔයගේ පැණි රසත් නැති වෙලා යනවා. පොලි සැකරයිඩ් වල අපි ඉගෙන ගන්නවා. එතර පුතේ පොලි සැකරයිඩ් පාඩමේදී අපි කතා කරනවා. එහෙනම් කාබෝහයිඩ්‍රේටයක් කිව්වේ මොකද්ද අපි ඉගෙන ගත්තේ? පෘථිවියේ මතුපිට තියෙන සුලභතම කාබනික සංයෝග වර්ගය මොකද්ද? කාබෝහයිඩ්‍රේට්. එතන කාබෝහයිඩ්‍රේට් අර්ථ දෙකක් කිව්වේ කොහොමද පුතේ? කාබන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පමණක් තිබෙන කාබනික සංයෝග වර්ග අතරින් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පරමාණු අතර අනුපාතය 2:1. එතකොට හයිඩ්‍රජන් පරමාණු 2යි ඔක්සිජන් පරමාණු 1යි අතර. එතන හැම වෙලේම ඕනම කාබෝහයිඩ්‍රේට් අණුවක හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පරමාණු අතර අනුපාතය කීයද? 2:1. එහෙනම් අපි දන්නවා කාබන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පමණක් තිබෙන සියලුම කාබනික සංයෝග වර්ග අතරින් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පරමාණු අතර අනුපාතය 2:1 කාබනික සංයෝග. එහෙනම් මොනවද? කාබෝහයිඩ්‍රේට්. එතන කාබෝහයිඩ්‍රේට් එක කියවම හරියට දැනගන්න ඕන. මෙන්න කාබෝහයිඩ්‍රේට්. එතන කාබෝහයිඩ්‍රේට් වර්ග තුනකට බෙදෙනවා කොහොමද? මොනෝසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. තනි සරල සීනි අණුවකට කියන්නේ මොකද්ද? මොනෝසැකරයිඩ්. සීනි අණු දෙකක් එකට එකතු වෙලා හැදෙන්නේ මොනවද? ඩයිසැකරයිඩ් අණුවක් හැදෙනවා. එතන ජල අණුවක් පිට වෙනවා. ඒකනේ නැවත ජල විච්ඡේදනය වෙලා ජල අණු එකතු එකට ඇවිල්ලා මොනෝසැකරයිඩ්, ඩයිසැකරයිඩ් අණුවක් එක ජල අණුවක් එකට එකතු වෙලා මොනෝසැකරයිඩ් අණු දෙකක් හැදෙන්නේ. පැහැදිලිද? එතකොට අපි දැනගන්න ඕන මේ අපි ඉගෙන ගන්නේ අපේ ශරීරය හැදිලා තියෙන්නේ කොහොමද? ජීවීන්ගේ ශරීරය හැදිලා තියෙන්නේ කොහොමද? හැබැයි ඒ වගේම දැනගන්න ඕන පුතේ, අපි වැදගත්ම වෙන්නේ භෞතික ශරීරය ගැන අපි ඉගෙන ගන්නවා වගේම අපේ අභ්‍යන්තරික ශරීරයේ මනස, මේ ගැනත් අපි තේරුම් ගන්න ඕන. අපි හිත දියුණු කරොත්, ශක්තිමත් කරගත්තොත් අපිට ඉගෙන ගන්න, ජය ගන්න ඕන අරමුණක් කරා යන්න ශක්තිය ලැබෙනවා. හැබැයි එහෙම නැතුව දැනමුතුමාමත් ඒ ගැන ඉතාම හොඳ දෙයක් ඔබට කියයි පුතේ. ඔව්. දැන් මේ වාඩි වෙලාම අහන නිසා අපි නිකම් මේ
ඔය පළවෙනි පේලි ඉන්න දරුවන්ට කියමුද මොනොසැකරයිඩ වගේ තනි තනියම ඉන්න එකයි දෙන්න දෙන්න අත්තල්ලලා වාඩි වෙලාම ඩයිසැකරයිඩයක් වගේ පෙන්නන්නයි ඒ පේලියේ සියලු දෙනාම එකතු වෙලා එකට අත්තල් බැඳගෙන පොලිසැකරයිඩයක් වගේ පෙන්නවුවොත් මේ දරුවන්ටයි මේ බලන අයටයි හොඳට තේරෙයි නේද? ඔව්, ඇත්තටම මේ දැනුමුතුමා මේ ඔතනින් ගන්න තියෙන වැදගත් පණිවිඩයක් තියෙනවා. සියලු මිනිස්සු එකට එකතු වෙන්න ඕන. කිසිම ජාතියක් මොනොසැකරයිඩයක් වුණොත් අන්තවාදී වුණොත් කාලකන්ණි වෙනවා. හැමෝම එකට ජීවත් වෙන්න ඕන එක රටේ. මනුස්සකම තියෙන්න ඕන. වැදගත්ම වෙන්නේ අන්න ඒදී ආචාර ධර්ම මනුෂ්‍යත්වයට ගරු කරන්න ඕන කුඩා කාලේ ඉඳලම. ආධ්‍යාත්මය තුළ යහපත් බව තුළ ජීවත් වෙන්න ඕන. එතකොට මොනොසැකරයිඩ වගේ වෙන් වුණොත් වෙන්නේ රටක මිනිස්සු ජාතීන් මොනොසැකරයිඩ වගේ බෙදුනොත් ඒ රට විනාශ වෙනවා. කාලකන්ණි වෙනවා. කවදාවත් ගොඩ යන්න බෑ. එහෙනම් ඩයිසැකරයිඩ වෙලත් බෑ. ජාතීන් දෙකක් එකට එකතු වෙලත් බෑ. පොලිසැකරයිඩ වගේ ඔක්කොම ජාතීන් එකට එකතු වෙන්න ඕන. මනුස්සකම මුල් කරගෙන කිසිම සැකයක් හිතේ තියාගන්න නැතුව. මේ බලන්න මේ අජීවී අණුවලින් ඉගෙන ගන්න තියෙන පාඩම දිහා බලන්න පුතේ. දැනුමුතුමාමත් ඕකගෙන දැන් මේ කියන්න උත්සාහ කරේ. හරි පුතේ, එහෙනම් මේ අපිට පෙන්වන්නකෝ මොනොසැකරයිඩ විදිහට අත ඉතරක් උස්සලා තනි තනියම ඔය ඉස්සරහ පේලිය දරුවෝ ටික අත උස්සලා පෙන්වන්නකෝ දකුණු අත තනි තනියම. එහෙනම් අපේ ගුරුතුම අපි කියමු නේද ඩයිසැකරයිඩයක් හැදෙන්න කියලා අත් දෙක අල්ල අල්ල දෙන්න දෙන්න. ඔව්, දෙන්න දෙන්න එකතු වෙනවා. ඩයිසැකරයිඩ හැදෙනකොට ජලාණුවක් පිට වෙනවා. ඩයිසැකරයිඩයක් හැදෙනකොට ජලාණුවක් පිට වෙනවා. ඩයිසැකරයිඩයක් හැදෙනකොට ජලාණුවක් පිට වෙනවා. හැබැයි ඔතන තියෙන වැදගත්ම දේ දැනුමුතුමා මේ අපි තේරුම් ගන්න ඕන. අපි මනුෂ්‍යත්වය මුල් කරගෙන, අපි මනුෂ්‍යත්වය අවබෝධ කොටගෙන සියලුම මිනිසුන්ට හදවතින් ගරු කරමින් එකට එකතු වෙනවා නම් පොලිසැකරයිඩ වගේ ශක්තිමත් යෝධ අණු හැදෙනවා, ජීවේ ගොඩනැගෙනවා. එහෙම හැදුන ජීවය තුළ වැරදි සිතුවිලි වලින් මිනිසා බෙදිලා වෙන් වුණොත් එහෙම මොකද වෙන්නේ? ජීවේ විනාශ වෙනවා. එහෙනම් බලන්න මේ කාබෝහයිඩ්‍රේට් පොලිසැකරයිඩ හැදෙනකොට ශක්තිමත් මේ කාබනික අණු ගොඩනැගෙනකොට එකට බැඳෙනකොට විශිෂ්ට ශක්තියක් තියෙන ජීවීන් නිර්මාණය වෙනවා. ඒ විදිහට සියලුම මිනිසුන් එකට එකතු වෙනවා නම් රටක ඉතාම විශිෂ්ට රටක් ගොඩනැගෙනවා. අවබෝධයෙන් යුතුව, අනවබෝධයෙන් තොරව සියලුම සංස්කෘතීන් අවබෝධයෙන් එකට එකතු වෙන්න ඕන. අනවබෝධයෙන් තොරව මනුෂ්‍යත්වයේ මුල් කරගෙන. ඇයි? එහෙම නැත්තම් අපි මේ ඉගෙන ගන්නදී මේ පාඩමකට විතරක් සීමා වෙලා අපි විද්‍යාව තුළ හෝ විෂයක් තුළ ඉගෙන ගන්නවා විතරක් එක රාමුවකට කොටු වෙලා අපිට ජීවත් වෙන්න බෑ. ලෝකයක් තියෙනවා අපි දකින්න ඕන. ආධ්‍යාත්මයක් තියෙනවා අපි ඉගෙන ගන්න ඕන. එහෙනම් මනුෂ්‍යත්වයෙන් එකට බැඳෙන්න ඕන. අපි ඒ ආධ්‍යාත්මය පෝෂණය කරන්න ඕන. එහෙම නැත්තම් ඉතාම වැරදි වෛරයේ වපුරනවනම්, වෛරයේ වපුරනවනම් මනුෂ්‍යත්වයට කරන ලොකුම නිග්‍රහය මේ විච්ඡේදනයක්, විනාශයක්, බිඳවැටීමක්. ඒක ජල විච්ඡේදනය ජීවීන්ට හිතකර වුණාට මනස වෛරයෙන් විච්ඡේදනය කරන එක තරම් බරපතල හානියක් තවත් නැහැ ලෝකේ. මොනියම් හෝ දෙයකට මුවා වෙලා වෛරය වපුරනවා නම් පටු අරමුණු වෙනුවෙන් විනාශයේ විතරයි එතන ඉතුරු වෙන්නේ. ඒ නිසා වෛරයෙන් තොරව බලන්න මේ අජීවී අණු හැසිරෙන්නේ. හැබැයි අජීවයයි ජීවේ හැසිරෙන විදිය වෙනස්. එතකොට පුතේ අපි ලෝකයේ තුල වෛරයෙන් තොරව ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕන. එහෙම නැත්නම් අපි විද්‍යාව නෙවෙයි මොකක් ඉගෙන ගත්තත් වැඩක් වෙන්නේ නැහැ අවසානයේදී. හොඳයි. එතකොට අපි අද පාඩම මේ කොටසෙන් සම්පූර්ණ කරමු. දැනුමුතුමාම මේ ගැන මොකද කියන්නේ? අපි වෛරයේ වපුරමවොත් අපිට විද්‍යාව තියා කිසි දෙයක් ඉගෙන ගන්න පුළුවන්ද? මං හිතන්නේ අපේ විද්‍යාගුරුතුමා තාම වැදගත් දෙයක් තමයි කියන්නේ. ඔබතුමා මේ විද්‍යා පාඩම ඇතුලේ තව පාඩමක් ගන්නවා වගේ මට දැනෙනවා. ජීවිත පාඩම. ජීවිත පාඩම. මේ දරුවෝ තේරුම් ගන්න ඕනේ මේ වගේ දේවල් සුභා ධර්මයේ උදාහරණත් අපේ ජීවිත හැඩගස්සා ගන්න ඉතා වැදගත් වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ ප්‍රඥාව දල්ල ගන්නත් මේක ඉතාම වැදගත් වෙනවා. ඒ ඉඳ දරුවනේ අපි ඉගෙන ගන්නවා කියන්නේ
ඔන්න ඕකට ඒමනතුව විවාග පාසෙන්වට විතරක් නිවේගෙන ගන්නවා කියන්න. හරියටම හරි දැනමුතුමාමේ දරුව දැනුවත් කර. ඔව් දැනමුතුමාමේ. ඒ නිසා අපි ජීවිතය ගැනත් ඉගෙන ගන්න ඕන, විද්‍යාවත් ඉගෙන ගන්න ඕන, මනුෂ්‍යත්වයත් ඉගෙන ගන්න ඕන හැමවෙලේම. හොඳයි, එහෙනම් ඊසි සයින්ස් YouTube නාලිකාව ඔස්සේ ඔබට පැහැදිලි කරන ජීවවිද්‍යාව පාඩම් මාලාවේ තුන්වෙනි කොටස අපි අද සාකච්ඡා කරේ. මේ පාඩම් ඔස්සේ නැවත නැවත විද්‍යාව ඉගෙන ගන්න, ජීවිතය ඉගෙන ගන්න, ඔබට මේ අපේ පොත් මාලාව ඔස්සේ මේ අභ්‍යාසවලට පිළිතුරු සපයමින් අපේ මේ ඊසි සයින්ස් බයලොජී පැකේජ් එක අරගෙන 9-10-11 ජීවවිද්‍යාව ඔක්කොම ටික ගෙදර ඉඳලා හොඳට ඉගෙන ගන්න පුළුවන් ක්‍රමවේදයක් අපි මේ ගොඩනගලා තියෙන්නේ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව සියලු පාඩම්වලට. එතකොට පුතේ, විෂය නිර්දේශයට අවශ්‍ය සියලුම කරුණුත් නැවත නැවත අධ්‍යයනය කරමින් අඩුපාඩු සකස් කරගන්න අපි ඉතාම විශිෂ්ට මාර්ගයක් ඔබට ගොඩනගලා දීලා තියෙනවා. හොඳයි, එතකොට ජීවේ රසායනික පදනම 4 පාඩම ඊළඟට අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. දැන් 3 පාඩම සම්පූර්ණ කරනවා.